ඒම් බලන් අපිට ශ්‍රාවකත්වයකට යොමුවෙන්ඩ. බුදුරන් වහන්සේ කියපුයක් ඔස්සේ සත්‍ය අවබෝධය කරා යොමුෙන්ඩ අපට තියෙන්ඩ වන ප්‍රධානම කාරණාව බුදුරන් වහන්සේ කිව් දේගෙන ගන්න එක. බුදුරැන් වහස කිව දේගෙන ගන්න නැතිකමන් නිසා මයි. මේ ලෝකයේ මිනිස්සුන්ම රවට්ටන්ඩ පුළුවන් තවත් කොටසකට. එකට හේතුවම ප්‍රච්ඥාව අවදිවෙන ප්‍රඥ්ඥාව උදාවෙන දුරන් වහන්සේ වදාළ දහම ඉගෙන ගන්නති ඉතින් ඒ නිසා පිංවතුන අපි දන්නවා බුදුරන් වහන්සේගේ ධර්මිය අතක්කාාව චරයි තරකයෙන් දිනන්ඩ පුළුවන් දෙයක් නම තර්ක කරලා තේරුම් ගන්න එකක් නම විචක්ෂණයටයි ඇති මෙ තරකයයි විචක්ෂණය කියනෙ දෙකක් අපි ස්ලාම ඒක තේරුම් ගන්නට වන මේ තරකය කිය ෙමකක්ද විචක්ෂණය කියන මුකද විචක්ෂණය කියන කාරණාවට තවත් අදාලයි යෝනිස්වමන්සි කාරය උපපරීක්ෂණය එවගේ පරිවීමන්සනය පටිපුච්චා විනතා මෙන්න මෙේදී කරුණු කිහිපයක් බුදුරන් වහන්සේ පෙනෙනවා විචක්ෂණය කියන කාරණාව විචක්ෂණයයි තර්කයයි ඇතර පරස් පරබෝවත් තියෙනවා අපි තර්ක කරන්න අපි සාමාන්‍ය කාරණාවත්යක බැලුවොත් අපි තරකයක්ට ඉදිරි පත් කරන්නේ කුමක්කික ඟි සාමාන්‍ය ලෝකී බලන්න අපි තාර්කික අමකට යොමුවෙන්නේ තරකයක් හිකයන්නේ තමන් ගත්ත අදහස තමන් ගත්ත අදහස නිවැරදි එය හරි බව තහවුරු කරගන්න නත් තර්ක කරන්නේ. තමන් දන්න තමන්ට තේරෙන කාරණාව හරි බව තහවුරු කරගඩ ඒකත් එක තමයි තරක කරන්න වාදේ තියෙන්. එතකොට ඒකාරණාව තියෙන්නේ තරක ය තියෙන්නේ ශ්‍රද්ධ රචිය අනුශ්‍රවය ආකාරපරීතක්වය දිටි නිච්චානක් කන්තිය ඒ කියන්නේ අපි යමක් දන්නේ ශ්‍රද්ධ ශ්‍රද්ධාව කියලා කියන්නේ අහලා පිළිගත්ත දෙයක්ක රුචිය කියන්නේ තමන් කැමති දෙේක් අනුස්්‍රවය කියලා කියන්නේ අහලා දැනගත්ත දෙයක්ක ආකාර පරීතක්කය කියන්නේ කල්පනා කරන ක්‍රමයක ට දිටි නිච්ාක්කංචි කියන්නේ තමන්ගවි දුෂ්ටියට ගැලපෙන විදිහට. අපි මෙන්න මේ කාරණ පහ එ මේ කාරණා පහම ඇතුළත් වෙන්නේ තමන් දන්නවා කියන කාරණාවට තමන් හරි කියන කාරණාවට. මෙන්න තමන් හරි තමන් දන්නවා ඒ තමන් දන්නේ සද්ධහාවෙන් තව කෙන කියපු දෙෙක්ක තමන් දන්නේ තමන් හුචි කරන දෙෙක්ක අහලා දන්න දෙේක්ක අහල දන්න දේ ගත අපි දන්න විද්‍යාවක් ැලපෙන විග්‍රහයක් අපි දන්න අපට ගැලපෙන. එළඟට තමන් කල්පනා කරනකමටගැලපිෙන. මෙන්න මේ කාරණ එක් ගොනුවෙච්ච දෙයක් පාදක කරගෙන තමයි අපි දන්න දේ හරි කියලා යොමුුවඩ තර්ක කරනවා තර්ක කර කලා ඉන්නවාත් බුදුර වහන්සි ධර්මයි තරකයට ගැලපෙන්නේ. ර්ල තර්ක කරලා එඒ දකිින් ඩත්බ විචක්ෂණය කියන එක වෙනස්. බුදුරන් වහන්සේ ධර්මී අහනකොට ධරම අහපු තැනදී සම්මාධිත්්‍රය කරා යොමු වීමට අවශ්‍යදී තමයි යෝනිසුව මනසිකාරය. බුදුරන් වහසේකි ධර්මය අහපු තැනද එකන සද්ධර්මස්ශ්‍රවනය කල අන මිතයෙන් ඇහන්නේ අහපු තැනදී සම්බවෙන්නට වනමොකක්ද සම්මාධීටට පත්වවෙන්නට නම් ගියෝනිසෝ මනසිකාරය. මේකට බුදුරන් වහස පෙන්වා දන අංගුත්‍රරණකාය සූත්‍රයක පටිපුච්චා විනිීතා කියල. පටිපුච්ඡා විනිතා කියන්නේ ප්‍රශ්න කරමින් හික්මින ගතිය.වං අත්හෝති ආදී වසයෙන් මෙහි අර්ථයකුමක්ද කියලා ප්‍රශ්න කරමින් හික්මින ගතිය. ප්‍රශ්න කරමින් හික්මෙන්නේ, ට යොමුුවෙන්ඩ අපි හිතම මේ වගේ දෙයක් අපට ධරමය ඇහෙකි තැනදී බුදුරන් වහන්සේ නිවන් දැකීම සඳහා යනතන් සත්‍ය දැකීමට දුකින් නිදහස්සීම සඳහා ප්‍රකාශ කළපු දහම ඇහිච්චි තැනදී ඒ දහම අපට තේරෙන වනම් අපි තේරුණේ අපට අපි දන්න කාරණාවක් නිසා දැන් අපට තියෙන දන්න කාරනවා බුදුරන් හස දශනා කර දේවල්ල දන්න කාරන්න තියනවා නැතිනේ මකද අපේ දැන්තියෙන දෘෂ්ටිය තමයි ලෞකික සම්මාධිට්ටිය ලෞකික සම්මාධිච්්‍යියයට ගෝචර දේව තියෙනවා ලෞකික සම්මාධදිට්‍යියයට ගෝචරද අපි දන්නවා එ ලෞකික සම්මාදිිත්්‍යියයට ගෝචර විග්‍රහයක් බුදුරන් හස දේශනා කරන්න කොට අපට එක තේරෙනවා. මොකද අපි දැන් ඉන්න තැන එනිසාක තේරෙනවා. දක ලෞහික සම්මාධිච්්‍යිය ඉන්න කෙනාට ලෝකෝත්තර සම්මාධිච්්‍යය කරා යොමුුවෙන්ඩ අවශ්‍ය ප්‍රතිපදාව කියනකොට ලෝකෝත්තර සම්මාධිච්්‍යිය ඇති නොවිච්්‍ය කෙනාට ඒ කාරණාව ඇතිවීම පිණිසයි ප්‍රතිපදාව හම්බෙන්න්නට ඕන ඇත. මංකීපක හොඳට හිතල බලන්න ලෞහික සම්මාධදිච්්‍යයෙන් යුක්ත ඉන්න කෙනාට ලොකෝත්‍ර සම්මාධිච්ියය ඇතිකරගණඩ අවශ්‍යයනකොට ලෝකෝත්‍ර සම්මාධිච්්‍යියය ඉස්මතු කරන්න ප්‍රකාශ කරන ධරමයේදී ඇති නොවිච්චා අපට ඇතිවීම පිණිස මාරගෙකු හම්බෙනට නැති. එහෙම නම් ලෝකෝත්තර මග ඉස්මතු කරන තැනදී ඒ දේශනා කරන ධරමයේදී අපි දන්න රාමුවට මහම්බෙච්චි දෙ නම් නැ අපි ධනනි ෞකික සමාවිදිි්චී නුක්තරාමුවිතර අපි දන්න රාමුවට මහම්බිච්ච දෙයක් නම් අපට ඒ තේරුුණා නං ඒ තේරුුණ කාරණාව නිසාම අපි නැවත තේරුම් ගණ්ඩ හොයන්න නෑ අපට තේරුණ හම තේරුම් ණ්ඩ හොයන්න නෑ ඇයි තීරුුණයක. ඒනම් ඒ ධර්මය ඇහෙන තැනදී අපට තේරුණේ අපි තියෙන දැන් දෘෂ්ටියයට එකන් ලෞකික සම්මාදිිත්‍යයත්ත ගැලපෙන දෙයක් විතරයි. අපට එහෙනම් හම්බෙන්න්නට ඕන ධර්මය ඇහින තැන දිමොකක්ද අපට සම්මාධිත්්‍යය ලෝකෝත්තර සම්මාධිට්්‍යියය උදාකරගන්න අවශ්‍ය නම්. ලෝකෝත්‍ර සම්මාධදිි්්‍යය උදාකර ගැනීමට අවශ්‍ය අංගය ධර්මීය බාහිරින් ඇහන තැනදී අධ්‍යාත්මයතුළ ඇතිවෙන්ට ඕනමකක්ද යෝ නිසු මන්සිකාරය වෙන දෙයක් නෙවී ජෝනිසෝ මනසිකාරයේ ඇති වෙනවා කියලකින් ඔන්න ඕකට කියෙන පටි පුච්චා විනතා. ගැඹුරු දහමක් ගැඹුරු දහමක් කිය කියන්නේ තේරණදකට ගැඹුරු ගැන පුලුවන්ද. මහානිධාන සූත්‍ර දේශනා කරද්දි ආනන්තවාමින් වහන්සේ තමයි ඒකට නිධනී වුණේ ආනදවාමීන් වහසකිෙන ස්වාමිනි ටමි පටිෂෝම්පද හරි සරලයි. සරලවස්සයෙන් තීරෙනවා. බුදුර වහස ප්‍රකාශ කරනවා අනන්ද හොම කියන්නේ එපා. මේ පටිශමපති හරිම ගැඹරුයි ගැඹුරු නිසාමයි මේ ලෝක සත්‍යයා සංසාරයේ ගමන් කරන්නේ අවුල් ලෙක්්චිනූල් බොලයක් වව. ඉත ආනනි ස්වාමීන් වහසේ සරල බව හම්බුණයයි තේරුුණනාණන්සාමසේ සම්මාධිච්්‍යියෙන් යුක්තයි ඒ සම්මාධිච්්‍යියයෙන් යුක්ත තේරුණ කෙනාට එහිකි හොයන්ඩක් ගැඹුරු බවක් හම්බිනිිනේ එනම් ගැඹුරු බව හම්බවෙනිකාටද එය නොතේරුන්ක මත්යේ න්න හොන්න යමකට යනවා. ඒ නිසා තමයිින්වන් අත්තෝතිකයට අර්ථ හොවැැන්ඩියෙන්. අන විවර නොවිච්ච කා කරණාවත් වයෙනවා. එතැන්ට අර්ථය පමුණවාගන්න හිම සන්ට වෙන. යෝනිසව මනසිකාර උත්පාදයක් කරගඩ වෙන. ඒ ජෝනිසව මනසිකාර උත්පාදයට යොමුගන්නේ කුමක් නිසාද තමංගිරාමුවට නොගෙලැපින තමංගිරාමුවට ගලපල තේරුම්ගණන්්ඩ පුොළුවන් දෙයක් නෙමෙයි ධර්මයේද ඇහුණේ එහරන් තමන්ගිරාමුවට තේරුම්ගන්්ඩ නොහැකි ධර්මයක් ඇහිච්ච දැනදී ඒ ධර්මය නිවැරදි බව සත්‍යය කරා යොමු වෙන දෙයක් බව තේරුණ කෙනා අන්න යොමු වෙනකුමක් කරන්න ද නුවනැති කෙනා යොමු වෙනවා එයත් තේරුම් ගැනීම සඳහා විමසන්න. එකට විචක්ෂණය කියලා එකට පටිපුච්චා විනීත තමන් දන්නදට ගලපලා තර්ග කරන වනමයි තමන්ගෙරාමුවට ගැලපෙන් නැති නිසා කියපු කාරණාව තේරුම් ගැනීමටයි යොනිසුමනසිකාරය කරන්න කියපු කාරණාව තේරුම් ගැනීමට යෝනිසෝ මනසිකාරය කිරීමක් එයාට හම වෙන්නේ පටිපුච්චා විනීතාවක් එයාට හම්බ වෙන්නේ විටක්ෂන හැකියාවක්කයායට හම වෙන්නේ තමන්ගි රාමුවට එක නොගැලපෙච්චි නිසා මොක තමන්ග රාමුවට ගැලපුන අන්නං අපි දැන් දන්න රාමුව අපිතර දැන් තේරණ කාරණාව එක්කනේද මච්චන කාලයක් සසරාම ති බුදුරන් වහන්සේ දේශනා කරපුදේ තමන්ගි දේට ගැලපනාානං අපට ම හැකාව තියෙනවානේ බුදුරන් වහන්සේගේ ධර්මය අහන්නඇතු මේයකින් ඉතර වෙන්න ඒ ඇහුවොත් නැතත් අපි දන්නදේ හරි බුදුරන් වහන්සේ දේශනා කරපු කාරණාව අපේ රාමට ගැලපෙනවන එතර වෙන මාරගයේ ඉදි ප්‍රකාශ කරපු දේ අපිඒ ඇහුවොත් නැතත් අපි දන්න දෙයක්. එකකොට එහ අපි දන්නද ඒක නං සත්‍යය මිච්චන කාලයක් සසරෙන්නේ නෑ. බුදුරණන් වහන්සේ පෙන්වා දුන්නේ සද්දහා රච්චි අනුසව ආකාරපරිීතක දෙටි නික්්චාණක් කන්දේ. මෙන්න මේ කරුණු පහ ඉත්මවීමෙන් අත්දකිෙන දහමක්. අනකයි ප්‍රඥාවෙන් අදදකිෙන දහමක්ෙන්. ඒ ප්‍රඥ්ඥාව ගඋදාවන්න හේතුවෙනදේ තමයි යෝනිසෝ මනසිකාරය විචක්ෂණය විචක්ෂණය කරන්නේ තමන් දන්නදේ හරි චෙරතේරුම් ගන්නන්නේෙ වෙයි විර්රන්නේ තර්ක කරන්නේ තමන් දන්නදී හරී කියල පෙන්නන්න. තර්ක කරන්නේ තමන් දන්නදී හරරි කියල පෙන්නට විචක්ෂණය කරන්නේ අහපු කාරණාව තේරුම් ගැනීම සඳහා තමන් දන්න කාරණාව වැරදි බව හම්බෙන්ද. තමන් දන්න කාරණාව වැරදී කියල හම්බිෙනව කියන්නේ දැ අපි දන්නවා සම්මාධිට්ටියයට පත්වින්න මාර්ගයේදී මූලාරම්බිය සම්මාධිට්්‍යය ඇතිවීමට කියනවා සක්කකා දිි්ියය ප්‍රහණය වනා කියෙන. සක්කාා දිට්්‍යිය ප්‍රහණිනවා කියලා කියනමුකක්ද මම කියල ගැනීමේ තියෙන වැරද හම්බෙනවා. අපට ධර්මය අහපු තැනද මම කියන කාරණාව හරි කියල හම්බෙන වනම්. ඒ හම්බිෙන ප්‍රතිපදාව සක්ක අදිට්්‍යය ප්‍රහාණවෙන්ද හම්බෙන්නේ සක්ක ඇදිිටියය ඇඩින්නද. සක්ක දිට්්‍යය වැඩින්න. ධර්මය අහපු තැනදී මම කියන කාරණාව හරි කියල් තමන්ට හම්බෙනවනා. මම දන්න කාරණාව හරිකල තමන්ට තහවුරු වෙනවානම්. මම කියන කාරණාව වර්ධනය වෙන ප්‍රතිපදාවක් හම්බෙන. අන යෝනිසෝ මනසිකාර විචක්ෂණ උත්පාදයක් එන තැනදී මකද හම්බෙන්නේ. විචක්ෂණයයට යමුුවන්නේ මම කියන කාරනාව වැරදි කියනදීටත් එක්ක. තරකයේදී මම හරිකර ගණ්ඩයි තරක කරන්නේ. විචක්ෂනයේදී තමන්ගදීට හම්බි නැති නිසායි විචක්ෂණය කරන්න. එ විචක්ෂණය කිරීමේ ප්‍රතිඵලයමකක්ද. යෝනිසු මනසිකාරය කිරීමේ ප්‍රතිඵලයමකද්ද වෙන්නේ. පටිපුච්චා නීතය ප්‍රතිඵලයේ ප්‍රඥාව උදවීමෙන් හම්බේෙනවා මම කියලා ගත්තදේ තුළ බැරැද්ද. ඔන්න සක්කාදිටි ප්‍රහණයනවා. මම කියලා ගත්තදේ තුළ වැරද්ද හම්බෙන්නේ. එතකොට එහෙනම්. මම කියල ගත්තදේ තුළ වැරැද්ද හම්බුවෙන දහමක් බුදුරන් වහන්සේ ලෝකෝත්තර මාර්ගයේ මූලාරාම්භීම ප්‍රකාශ කළ තියෙද්දී. අපට ඒ පටන්ගැන්මට මේක හම්බුනේ නැති නම් අපට නිවීම කරයම වන්න බෑ. සක්කයිධට්‍යය ප්‍රහා නිීම එක්කයි නිවීම කරායෙන ප්‍රතිපදාව හම්බුවෙන්. න හොඳට තේරුම් ගන්න කාරණාවක් මම හැදිලි කරල පෙන්වේ විතරකයේ සහ විචක්ෂණය අතර වෙනස්කම විතරකයේ තමන් හරි බව තේරුම් ගඩ යනක විචක්ෂණය තමන් වැරදි බව හම්බෙන ප්‍රතිපදාව. විචක්ෂණය හම්බිෙන තමන් වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් තරකය හම්බන්නේ තමන් හරියේ කියලා තවුරු කර ගැනීම එ ුදුරන් වහසක ධරම තක් කාවචර. බුදුරන් වහන්සක ධරමී සක්හදිතිී ප්‍රහාණ කරන ප්‍රතිපදාවක්. බුදුරන් වහන්සේක ධර්මී තර්ග කළ තමන් හරි කියල තහවුරු කරගන්න ප්‍රතිපදාවක් නෙවෙයි. බුදුරන් වහන්සගේ ධරමී විටක්ෂණය තුළින් තමන් කියල ගැනීම වැරදිී බවහම්බිෙන ප්‍රතිපදාව. ඔන්න සක්කාධදි්‍යය ප්‍රහාාණයට අවශ්‍ය ප්‍රතිපදාව. ඔන්න යෙද අපපට ඇහෙන්ඩ ඕනමොකින්ද ම ඇහෙන තැනද. ධර්මය ඇහෙන තැනදි අපට හම්බන්නට ඕනෑ තමන් කියන කාරණාව වැරදි බව හම්බෙන්ෙන ප්‍රතිපදාව. දැඟ බද අහල තියනවා සක්කා දිට්ටයේේදී රූපන් අත්ත තෝ සමුන් පස් ඇති රූපේ මම කියල ගන්නවා එ රූපය තුළ මම ඉන්නවා ම තුළ රූපේ රූපේ මම හැදර ඉන්න මෙ මේ විදිහට පංචිපාස්කන්තය ගැනම මම කියල බැස ගැනීමක් එක්මයි රවේදනා සංඥා සංකාර විඤ්ඥාන ක්‍රියාකාරීත්තය තිය දැම් බලන්න අපට ඇහෙනදේ ඔ කනට හෙනදේ ඔස්ස කනට සබ්දයක් එහෙනවා කියනි මොකක්ද කනයි සබ්්‍යය විඥ්ාය එක වුණා. කනයි සබද්‍යය විඤ්ඥානය එකතු වෙන තැනදී හටගන්න දේ තමයි බුදුරන් වහන්සේස්හ සාරිපපුද්‍රසාමන් වහන්ේ හත්තිිපදබ සෝටි ප්‍රකාශ කරනවා පංචු පාදානස් කන්ය එතකොට පංචූපාදානස්කන්දයක් තමයි යඔන්න දැන වාදකට ැ අපි තර කරන්නඩ යන තැනද අපි යම්කි සිදියකින් කාරකයකට යොමින්න තැනදී ඇහෙන දේත්ෙක අනිත්්‍යයිතක තර කරන්නයමින් එතකොට අප ඉතින්න්න යමුන්නෙකොහොමද ඇහෙන කාරණාව සහ තමන් හිතන කාරනාව තමන් හිතනවා කියනමකක්ද මනසයි අරමුණයි මනොවිඥ්‍යාණය එකවීමෙන් හටගන්න පංචිපාස්කන්දය නසයි අරුණයි මනවවි්්‍යානය එකතිවීමෙන් හට ගත්ත පංචි පාස්කන්දයක් එක තමයි අපට මම ගත්ත කාරණාව හරි කියලා හම්බිල්. එතකොට මම ගත්ත කාරණාව හරි කියරලාම්මුල මොකක්ද. රූපය වේදනාව සංඥාව සංස්කාරය විඤ්ඥානය මම එක මම කියලා එතුළ බැසගෙන ඉන්නේ. තමන් ගදහ සත්යක්. ඇහෙන ද තුළ නයි සබ්ද් යන එකතුවීමෙන් හටගත් පංචිපාස්කන්දියදී ඒ පංචිපාස්කන්ඳින් මම එද කොටහෙනම් අපිට මේ තාර්කිිකයන ලෝකයේදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ සක්හායදි්‍යයේ වැඩින ප්‍රතිපදාව. බුදුරන් වහන්සේ දේශනා කරම විචක්ෂණ ප්‍රතිපදාවදී විචක්ෂණය කරන්නත් යමක් ඇහෙනවා ඇබැයි ඇහුන කාරණාව තමන් ගිරාමුවට ගැලපින්නේ. දැම්මකද කරන්න බදුරන් වහන්සේ කියපු විදශයට ගැලපෙන් නැති නිසා කියප කාරණාව තේරුම් ගන්ඩ නුවන තියෙන කෙනාට කල්පනා කළේ තුවිත නැද කල්පනා කළේට බැයි නොන තියෙන කෙනාට නොුවන තියෙන කෙන කල්පනා කරන්න යොමුම වෙනවා ඒ කල්පනා කරන්න ය ප්‍රතිපදාව බුදුරන් වහසේ දේශනා කරපු දේක්කම යොම වෙන වනවා ඒ ප්‍රතිපදාව තුළ බුද්දු කියනකුට විතරක් හැකියාව ලැබුණ එකයි දහම ඉස්මතු කරන්න ඒ හිතන වැඩ පිළිවෙලා දුන්න ප්‍රතිපදාව. හම්බෙන්නිමකදද සක්කායදිිට්ටේ දුරුවෙන ප්‍රතිපදාවක්. හිතන්ඩ හිතන්ට විමසන්ඩ විමසන්ඩ තමන් දන්නදේ හරිවෙන් ප්‍රතිපදාව කරනම යන්නේ. තමන් කියලා ගත්තදේ වැරදි බව හම් වෙන ප්‍රතිපදාවක් හම්බෙන්න්න ඒක මේ ලෝක කාටවත් දෙන්න බෑ. ඒ දම මේ ලෝක කිසි කෙනෙකොට කිය දෙන්න ුදුරන් වහසේ නමකට විතර මයික දෙන්න පුළු. බුදුරන් වහන්සේ ඒ කාරණාව දේශනා කළ නිසයි අනිත් අයවබෝධ කරයි. ඔබ හලතියන බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන මන්දුස්සාහි වෙනවා සහම්පති බ්‍රක්්ම රාජයක ආරාධනාවෙන් දේශනා කිරීම සඳහා යමු වෙනවා. මන්දුස්සහහි වන මේ දහම දෙෙන් ්‍රච්චරට අමාරෝ නිසා එක පැස බුදු කෙන පුට දෙන්න බැරි ුදුරන් වහස ලෝකයා දෙස බුදු ඇත බලනක බුදු නැතින් බල කොට දකිනවා නෙලුම් විලක උඩට මතුවෙච්ච නිලුම් පොහොටු තියෙනවා. ඒ පොහොට්ටෝලට සූර්යාලෝකයේ වැටන්න නැති වුණොත්හෙම පිපෙන්න්නේනෑ විකසිත වෙනන්නේ. උඩට මතුවෙච්ච නිෙළුම් පොහොට්ටු විකසිතවීම සඳහා සූර්යාලෝකයේ උද වෙන ලෙසින් ප්‍රශ්ඥාවන්ත උද්දවියට බුදුරන් වහන්සේ දධර ටේසනා. වතුර යට තිරණ ලුම් පොටුල්ට නමි වතුර යට තිෙන ලුම්ඹ හොට්ටු පපෙනවද සුරලකු දවනා කියලා පිපෙන්නේ වතුරේ මුඩටම ටික විතරයි ප්‍රශ්ඥාවන්තයට විතරක් දහමතිය එක අපි හැමවිරීම කැමැති පින්වතුන මේ ලෝකයේ දුෂ්ප්‍රාශ්ඥක මත් එක් නැත්තම් මේ තාර්කික මන සත්තික්ක තියෙන ගතිය තමයි අපේ කැමැත්තත් තියෙනවා අපි මම දන්න මට තේරෙන බව ඕන එක ගල පණ්ඩයි කෙමට. මම දන්න මට තේරෙන බව ගල පණ්ඩි යනවා කියලා කියන්නම මම කියන කාරණාව තවතමත් තහවුරු කරගණ්ඩ යනවද වැරදි බවහම්බෙන්ඩිය යනවද. තවතමත් තහුර කරග්ඩ යන්නේ. තවතමත් මම කියන කාරනාවත් තහවුර කර ගණ්ඩයනවා කියන සක්කාාජි්ටි ප්‍රහණයනවාද සක් ධිත්‍ය වැඩිනවාද සක්කා දිි්‍යය වැඩෙනවා එහම් බලන්න අපට ධර්මය යහන කොට අපි යහන ප්‍රතිපදාව සක්කදෙට්ටේ වැඩෙන ප්‍රතිපදාවක් නම් බුදුරන් වහන්සේ දේශනා කරපු දේ අර්ථය අපට හම්බවෙලනේ ඒ කොයි වගේ අයිද වත්තුර යට තියෙන් නිලුම් පොහොට්ට වගේ ඇයි වත්තුර යට තිය නිලුම් පොහොට්ටු සූරයල පුදාන පිපෙනවාද පිපෙන්න්නේ නෑ වත්තුර උඩ තියෙන් ෙලුම් පොහොට්ටු පිපෙනවා යයි විසිව බුදුරන් වහන්සේගේ ධර්ම යහපු තැනදී අපි අපේරාමුවට ගලපණ්ඩියොමුෙන් නැතුව.තරගයකින් එහනත් තමන් දන්න දෙයක් ඔස්සේ ගලපන්ඩියොමුෙන් නැතුව තමන් කියල ගත්ත කාරණාව වැරදි බව හම්බෙන විචක්ෂණ ගතියක් ඇතිවෙන්නේ අර උඩට හ්පු නිරුම්ප හොට්ටුවගේ දහම දකින්ට ප්‍රඥ්ඥාව වශ්‍යි චින්ත නැකියාව තියෙන කෙනා විතරයි. එනම් පින්මතුන මම්මි කාරණාව පැහැදිලිකරේ තරකයේ සහ විචක්ෂණය අතර පරතර දෙකක් තියෙන. විශාල පරතරයක් තරකයේ සක්කායදිට්ටිය වර්ධනය වීමක් විචක්ෂනයේ සක්කාඇදිට්ටිය ප්‍රහණය වීමක්. සක්කායදිට්ටිය ප්‍රහාණය වෙනවා කියලා කියන සත්‍ය දැක්කා දැ අපි අද ගොඩක් කලාවට සත්්‍ය දකින ප්‍රතිපද නැත්න් ධරමී ඇහෙනකොට ඇහන ධර්මයේ විචක්ෂණය උත්පාදය වීම සඳහා යොමින් ප්‍රතිපදාවට යනිනේ. අපි ධරමී ඇහෙනකොට යන්නේ තරකය නැත්තං තමන් දන්න රාමුවට ගලපන ප්‍රතිපදාවකට. එතනම සක්කායදිිට්ටිය වර්ධන වෙන ප්‍රතිපදාවට යමින්. අපි ඒ අතහැරලා බලන්නට ඕන බුදුරන් වහන්සේ අහකු දේශනාවෙන් මම කියලා ගැනීම වැරදි බවහම්බෙන විදි ප්‍රතිපදාවක් සමග විචක්ෂණයැ කියයා උදවෙනවාද කියලා. එහෙ මහම්බුුණොත්හිතරයි අපට මේ මාර්ගය හම්බෙන් එතකම්පින්ංමතුනි සක්ක අ දි්ටි ප්‍රහණෙන්නේ. අද අපේ තියන වැරැද තමයි අපි ගොඩක් ජාචි දන්න නිසා. අපි අද යොමුවෙන්නේ කොතෙන්ටද සත්‍ය දකින්න නමි අදාාපියම් වවෙන්නේ අහලතියේ බුදයක් ගන්න දැන් අපි ඉලක්යක් ඇැති කරගෙන ගියොත් ඉංජිනීරු කෙනෙක් වෙන් ඉංජනර කෙනෙක් එන්න පුළුවන් ඊට දාදී ගෙන ගත්හ දොස්තර කෙනෙක් වන්නඩ ඉලක් කරගෙන කිවත් දොස්ත්‍ර කෙනෙක්න්න පුළුවන් ඒ වගේ අදාපි සෝතා පන්නවීම රහත්වීමක් අහලා තියනවා ඒ ඉලක්කට පි යනෝ කොච්චරගත් ඒ ඉලක්කෙට යන්න බෑ ඇයි යන්න බැරි ඉලක්ක කර යන්න කවුද ඉලක්කෙට යමවෙෙන කවුද මම සෝතාපන්න වෙන්න තැනදී දකින්නෙමකක්ද මම කියලා ගැනීම වැරදී කියලා බුදුරන් වහන්සේ දේශනා කරන තැනදී බුදුර වහස්‍ය ධර්මය දේශනා කරේ මංවාට සෝතාපන්න වෙන්න කියල දෙන්නම් කියලා නමි රහත්වෙන්ට කිය කියල දෙන්නම් කියලා නමි මොකද දේශනා කරේ. සත්‍ය දේශනා කරා ප්‍රඥ්ඥාව වද වන්න. ඔබට සත්‍ය දේශනා කරන්න සත්‍ය දැකපු කෙන හට දුන්න නිර්වචනයයි සෝතාපන්න වීම. සෝතාපන්න මිලක්කයක් කර ගනේ. සෝතාපන්න වීම දි හම්බිෙන මූඩ ආරම්භියම සක්ඛ ජිත්‍යය ප්‍රහණය නං මම සෝතාපන්න වෙන්දවා කියන යාන ඉලක්ය යෙදෙන්න්න කාරණාව ප්‍රතිපදවිස්මතු වෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරපු දේතුර සත්ත්‍ය හොයෙනවා කියන ඉලක්කිට කියියන වන කොක්ද බදුරන් වහසේ දේශරය කියන කාරණාව හයන්ට ප කියයනවන. ඒ සත්‍ය දැකීමට දුනු නිර්චනයක් වුයි සෝතාපන්න වනා නමුත් අපි අද කැමති මං සෝතාපන්න එචක්චි බව සතුට වේටන්න. ඇයි සතුට වන්න කැමති එක්්චරටම සක්කාදිටි ප්‍රබලයි. බුදුරන් වහස්සමේක උදාහරණයක් දෙනවා. මේ උදාහරටය කල්පනා කළ බලන්න. අස්්‍රෝමියයක් කෑතින් ඉල්ලල් අස්්‍රෝමයක්ක් සීජකට පල්ලා ඈතිං ඉල්ලා. එවැනි එකකින් විදිනමට වඩා අමාරුයි සක්හය දිිට්ටින් හඩන. දැන් හිතන්න ටිකක් අපි අස්ශ්‍රෝමයක් පැත්ටකින් තිරමේ වයර එකක් ඇතින් එල්ලා ගලකින් ගහන්න පුළුවන්ඳ කිය අමාරුව ඒ වයර එකට වයරයකින් ගහන්න ඒත් තමා ගඩක්මර කෙස් ගහක් කේස්ගහකින් ගහන්ඩ සීයට පළපු ගෙස් ගහක් ඒ සීට පළපයහකින් විදින්නේ කහම අමාරුවවාද එක ලේසිය කියම සක්හය දිතිතුරු කිරීම. ොඩා මාරුයි ඇයි ඒකට හේතුව අපි කොහිංගියත් යන්නමකටද සක්හ හදිිටිර්මයි කොහිංගියතන සක්දි ඔන්න මනසට හිතනවා ක් මක්රේ මොකද මනසිනවා කිය මනයි දම්මයි මනවිඤ්ඥානය එකතුුණා මොක දටගත්ත පංචි පාදනස් කන්දි මම කියල ඔන්න හරි කියලගත්ත කනයි සබ්දයි කනි වි්ඥානය එක තුුණා හටගත්ත දට මම කියල ගත් මේ කයි ප්‍රතිිපදක් ඒක නිසා පිින්වතුනේ අපට බලන්නට ඕනේ බුදුරැන් වහස්ස දාල ධරමේ ඇහෙනු තැනදී සක්හාදිිට්ටේ දුුවෙන දෙයක් දුරුවෙන විදිහ ප්‍රතිපදාවක් ඒ විටක් සනෑකාවේ යුක්ත්‍ර ප්‍රටිපදාවක් ඇහෙනවද කියලා.